දැන් අපි දැක්ක මාධ්‍ය හරහා මේ විදේශ කටයුතු අමාත්‍යවරය අලිසබ්‍රි මහත්මයා ඉන්දිය පුවත් සේවයකට ප්‍රකාශ කරලා තිබුණා මේ කැනඩාව සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක්. ඒ කියන්නේ අපිට ඒක බලනකොට තේරෙන්නේ මේ රටවල් දෙකක් අතර තියෙන ලෝකේ ප්‍රධාන රටවල් දෙකක් අතර තියෙන යම් ප්‍රශ්නයකදී අපි එක් පාර්ශවයක පැත්ත ගැනීමක් වගේ තමයි බැලු බැල්මට පේන්නේ. එතකොට මේක ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? දැන් ඔබ ඉදිරිපත් කරේ රටවල් දෙක කියන්නේ මොනවද? රටවල් ඉන්දියාව සහ කැනඩාව. දැන් ඉන්දියාව සහ කැනඩාව අතර යම් ප්‍රශ්නයක් තිබෙනවානේ, විශේෂයෙන්ම පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කිරීම කරා ඉන්දියාව විසින් කැනඩාවේ වීසා ලබා දීම පවා ඒවා අත්හිටුවීම් කරනවා කියලා. එතකොට දැන් මේ සම්බන්ධයෙන් අපේ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියානු පුවත් සේවයකට අදහස් ප්‍රකාශ කරමින් ප්‍රකාශ කරපු ඒ කාරණත් එක්ක අපේ රට එක් පාර්ශවයක පැත්තක් ගැනීමක් වගේ තමයි වාර්තා කරලා තියෙන්නේ මාධ්‍ය අපි දැක්ක විදියට. නෑ නෑ, කැනඩාව පිළිබඳව අපි කතා කරනකොට ත්‍රස්තවාදී පැවිදිච්ච වෙලාවෙත් අපේ රටේ ත්‍රස්තවාදයට යම්කිසි උදව්වක් ලැබෙන ආකාරයට තමයි හැසිරුනේ. ඒක කවුරුත් ලෝකේ දන්න දෙයක්. අදත් ඒ වාගේ තමයි. අදත් අපේ රටේ යම් ප්‍රශ්නවලට ඇඟිලි ගසන රටක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපේ රටේ අපේ තියෙනවානේ අපේ බහුමික අඛණ්ඩතාවය, සොයරිභාවය, නිදහස, මේක නිදහස් රටක්, මැද පිළිවත යන රටක්. ඉතින් මේ රටට අනවශ්‍ය විදිහට ඇඟිලි ගසමින් අපේ පාලනයට, එහෙම නැත්නම් අපේ සමාජයට යම් යම් ප්‍රශ්න එන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ ඒ දේවල් කැනඩාව විසින් නිරන්තරයෙන්ම කරනවා. අපි දන්න එක අවස්ථාවක උතුරෙක් ගිහිල්ලා තානාපතිවරයේ අනවශ්‍ය විදිහට කටයුතු කරා. ඉතින් ඒක තමයි මේ ඉන්දියාවවත් කැනඩාව පැත්තවත් අරන් නෙවෙයි, අපේ මැද පිළිවෙතේ රටවල් අපේ විදේශාමැතිතුමා ප්‍රකාශ කරේ ඇත්ත කතන්දරයක්, ඇත්ත කතාවක්. කැනඩාව වගේ ලොකු රාජ්‍යයක් පාලනය කරන නායකයෝ ඉතා මධ්‍යස්ථ වෙන්න ඕනේ. මැදිහත්ව බලන්න ඕනේ හැම රටක් දිහාම. ඉන්දියාව විතර නෙවෙයි, අපේ කුඩා රටවල් දිහත් බලන්න ඕනේ. ඉතින් ඒ ප්‍රතිපත්තිය නොබදි ප්‍රතිපත්තිය රකින්න පුළුවන් නම් කැනඩාව පිළිබඳව ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකයි එතුමා සත්‍ය තම ප්‍රකාශ කරලා තියෙන්නේ අපේ විදේශාමැතිතුමා. නමුත් ලෝකයේ බලවත් රටවල් දෙකක් අතර ප්‍රශ්නයකදී අපි වගේ රටක් මේකේ පාර්ශවයක පැත්ත ගැනීම සුදුසුයි කියලා ඔබතුමා හිතනවද? පාර්ශවයක පැත්තක් අරන් නැහැ එතුමා, ඇත්ත කතාව කරලා තියෙන්නේ. අපේ කුඩා රට වුණාට ඉන්දියාවයි චීනයේ ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවල් වල, ඉන්දියාවයි පාකිස්තානයේ ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවල් වල, ජපානයේ හිරෝෂිමාවේ ප්‍රශ්න ගැන JR ජවර්ධන මහත්තයා ප්‍රකාශ කරා බය නැතුව. ඉතින් අපි කුඩා රටක් වුණත් අපි නොබදි පිළිවෙත ආරක්ෂා කරන ස්වාධීන රටක් හැටියට යම් කිසි අඩුපාඩුවක් තියෙන රටක ඒක ප්‍රකාශ කරන්න විදේශාමිතවරයා මැලි වෙන්නේ නැහැ. ඒක බය වෙන්න ඕනෙත් නැහැ. අපි රටක් කුඩා වුණාට මේකත් රටක් කියන එක අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අලිසබ්‍රි අමාත්‍යවරයා කරපු ප්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද? නැති, ආලේ විදේශ කටයුතු ඇමතිවරයා රටේ අපේ රටේ යම් කිසි ප්‍රකාශනයක් කරනවා නම් ඒක රට වෙනුවෙන් කරන ප්‍රකාශයක්. ඒක නිල ප්‍රකාශනයක් කියලා නොකිය ඉන්න බෑ අපිට. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඒ මතයේ ඉන්නවද? නෑ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියෙ නෙමෙයිනේ. පොදු පෙරමුණේ සමාජික වෙන්න පුළුවන් අලිසබ්‍රි ඇමතිතුමා. නමුත් එතුමා රජයේ විදේශ ඇමතිවරයා, පක්ෂයක් දිහා බලනවා. එතුමා රට ගැන හිතලා තමයි ප්‍රකාශන කරන්නේ.